ඉතර කන්න හොඳ නැහැ. පාප කර්මයක්, ප්‍රාණඝාතයක්. විද්‍යාචෝ පැහැදිලි කරනවා. නෑ 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 නෑ. සංසේචනේ වෙලා නැහෙනේ ජීවයක් නැහෙනේ. ඔය ෆාම් වල හදන බිත්තර වලින් පැටව හදන්න බෑ. ඉරිසේ වට කෑවට හමන්නේ නෑ. EW අධිකාරම ඔකට නමක් දැම්ම බෞද්ධ බිත්තර කියලා. EW අධිකාරම් දැම්මේ මගේ නම උපාසක බිත්තර. ඔය වියට්නාමය, ලාඕසය, කාම්බෝජිය වගේ රටවල් වල මං අත්දැකීමෙන් දැකලා තියෙනවා මේ වෙජිටේරියන් කෑම් වේලකට බිත්තර දානවා. මොකද ඒ බෞද්ධ බිත්තර වල ජීවයක් නැති නිසා. හැබැයි ලංකාවේ එහෙම කන්නේ බිත්තර එහෙම නැත්තම් බිත්තර කෑවහම ප්‍රසන්නයි. බිත්තරේ නිකන් අවුලක් නැහැ බිත්තරේ. හැබැයි පැස්බරා බිත්තරයක් වෝ තවුලක් යනවා. හැබැයි උන් පැස්බරා බිත්තරේකින් ඔම්ලට් 35ක් විතර දානවා. විවිධ පක්ෂීන්ගේ බිත්තර ආහාරයට ගන්නවා. ඈ ඔව්. හැබැයි අපිට සුපර් මාකට් එකට ගියාම බිත්තර අරන් එන ගමන් පොඩි බෝතලයක දාලා තියෙන වතු කුරුළු බිත්තර දැක්කම් පොඩි පොඩි ඒවා අක්විරහිතනවා. හෙන ගහන්න ඕනි මුන්ට. අපේ සංස්කෘතික ප්‍රාර්ථනාව හෙන ගහන්න ඕනි මුන්ට. ඇයි වතු කුරුළු බිත්තරේ විකුණනවා? ඊයා කවුද මේවා කන්නේ? පොඩි අප්‍රියාවක් තියෙනවා. වතු කුරුළු බිත්තරේ අප්‍රියයි. පැස්බරා බිත්තරේ ගැන දන්නේ අප්‍රිය වෙන්නවත්. අපේ සංස්කෘතික අප්‍රියාවක් හදනවා. ඒක ආගමෙන් හරි වටපිටාවෙන් හරි ඉතිහාසයෙන් හරි පරිණාමයෙන් හරි මේ හදනවා නේ. චීනෙක් නිකන් හරක් කටු ටිකක්, ඌරු කටු ටිකක්, උන්ගේ දත් ටිකක්, හැම ටිකක්, බඩවැල් ටිකක්, ගැරඬියෙක්, ගෙම්බෙක්, බල්ලෙක් කෑවහම ඊයා තොපේ ඔය පාප කර්ම වෙන තමයි තොපිට ඉස්සල්ලාම කොරෝනා ආවේ. පාප කර්මය කරන්නේ උන්. හැබැයි අර කරවල ලෑල්ලි ගිහිල්ලා අපි ඉල්ලනවා මුදලාලි හොදි හදන්න කටු ටිකක් දෙන්නකො. ඒ කරවල කටු වලයි අරුන් කුන්න කටු වලයි තියෙන වෙනස මොකද්ද? මේක කිරණ හදන එකින්ද? සාන්ද්‍රණය බාල වෙනවද? ඒතර අරුන් ගැරණි කණේකෙයි බොම්බිලි කණේකේ වෙනස මොකද්ද? ගැරණිය වේලලා හොඳයිද? අපි සංස්කෘතික අප්‍රියාවක් හදා. බිත්තරේ කවන්නේ. මන්නම් කුකුළු මස් කෑවට. කුකුළු මස් නම් පොඩ්ඩක් කනවා. මස් කන්නේ. හරක මරුවන් පව්. අපි සංස්කෘතික විදිහට හිතාගන්නේ අපේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා බලපෑම් කරනවා කියලා මට දැනෙන. ආයෙත් බිත්තරේට යම්. වේගයෙන් බඩගින්න වගා වෙන රටක, බඩගින්න බෝ වෙන රටක, බඩගින්න ප්‍රවර්ධනය වෙන රටක මිනිස්සු කියලා ජාතියක් පවතින්නේ. මුලේ ඇඟයි දෙකම වැඩ කරන්නට ප්‍රෝටීන් අවශ්‍යතාවය මේ රටවල සම්පූර්ණ වෙන්නේ. අපේ තර්ක ඥානය, කුසලතා, කලාමේ කිසි දෙයක් වර්ධනය වෙන්නේ නැතුව පොඩි දුර්වල මිනිස් කොටසක් නිර්මාණය වෙමින් තියෙනවා. ළඟ තියෙන ගහකට නැගලා තැඹිලි ගෙඩියක් කඩා ගන්න බෑ වගේම, කුරුම්බ ගෙඩියක් කඩා ගන්න බෑ වගේම, කොස් ගෙඩියක් කඩා ගන්න බෑ වගේම, ගඩා ගෙඩියක් කඩා ගන්න බැරි පරපුරක් නිර්මාණය වුණොත් එහෙම එක පැත්තකින් අවසරණයි තමයි. අපේ සිතුවිලි පද්ධතිය හැදිලා තින්නේ කොහොමද මේ ආහාරත් එක්ක? මං හරක් මස් කන්නේ, කුකුළු මස් කෑවට කමන්නේ. ඇයි කුකුළු හැදෙන්නේ තැඹිලි ගහේ තැඹිලි ගෙඩි වගේද? එහෙම කුකුළු හැදෙනවද? එහෙම කුකුළු වලු වලු තැඹිලි ගහේ වගේ සංස්කෘතිකව හිතන විදිහක් තියෙනවා. ගෙදර ඉන්න පූසෙකුට කන්න දුන්නම්, ඌේවා කන්නේ නැත්තම් ඌට සාලියොත් ගෙනත් දුන්නහම ඌ ගිහිල්ලා මීයෙක් අල්ලන් එද්දී එක්ක බයිනවා. මේකට මෙච්චර කන්න දීලා සතු මරනවා. නැත්තම් සතුට වෙනවා, පූසා හොඳයි, පූසා දක්ෂයා, අපේමි මීයෙක් තියන්නේ වට පිටාවේ. පූසා හදන්නෙම මීයෝ මරන්න සතුට. හැබැයි ඒ පූසම ලේනෙක් අල්ලන් ආවොත් අප්සෙ මරණ පරේ දෙවියන් ලේනු අල්ලන්න. පූසා කල්පනා කරනවා මීයෝ ඇල්ලුවාම හොඳයි, ලේනු ඇල්ලුවාම හොඳ නැහැ. ඇයි දන්නේ? අපි හිතන විදිහ. ලේනේ කල්ලන් ආවම පූසාට ගහනවා නම් අපි උට පහර දෙනවා නම් අපි ශිෂ්ටයිද කියලා නැවත හිතන්න අපි දන්නේ නැහැ. අපි ශිෂ්ටයිද? ඒ පූසාට පහර දෙන අපි ශිෂ්ටයිද? උගේ චර්යාවට පහර දෙන අපි ශිෂ්ටයිද? ආයෙත් බිත්තර ප්‍රශ්න. මට උසස් පෙළ පන්තියේදී බිත්තර ප්‍රශ්නේ බලපාලා තියෙනවා. මං අත්තිඩියේ හිටපු ගෙදරකින් බෝඩිමෙන් රෑ කෑමෙන් පස්සේ අකුලගෙන ඵලයන් කියලා මා බෝඩිමෙන් එලෙව්වා. බිත්තර අරගලයක් කරා.
ඒ ගෙදර බෝඩිමේ හිටියා 6-7 දෙනෙක්. මහේන්ද්‍ර පෙරළාගේ ගෙවල් ළඟ බෝඩිම. තියන්නේ බිත්තර භාගයයි බිත්තරේ තම්බල භාගේ භාගේ දෙන්නේ. එතකොට මට තියෙන්නේ බිත්තර භාගයයි 6 දෙනෙක් ඉන්නවා නම් මේසේ බිත්තර 3ක් තම්බල දෙකට කපලා තිබ්බම 6 දෙනාටම හරි. හැමදාම දෙන්නේ බිත්තර භාගයයි. බිත්තර භාගේ මදි. බිත්තර වලට පෙරේතයි. මම බෝඩ් එකක් ගහවෝ චූටියකින් බ්ලේඩ් තලයකින් කපලා මේ ගෙදර කිකිලිගේ පුකේ බ්ලේඩ් තලයක් සවි කොට ඇත. ඒ කියන්නේ පුකේ බ්ලේඩ් එකක් තුන බිත්තර එද්දි මෙන්න මෙහෙම කැපිලා කියලා. මේ කරගල කරනවා කුණු හරප කියනවා එදත් එහෙමයි අදත් එහෙමයි වෙන්න ඇති මන් දන්නේ නැහැ මා බෝඩිමින් එලිවා මේ බෝඩිමත් හදා ගන්න බැබු නැත්තම් කියලා. බිත්තර ප්‍රශ්නේ බලපානවා පෝෂණයට. ගඩා ගඩියක් කඩා ගන්න බැව කම ලැජ්ජ හිතනවනේ. බයිසිකල් පදින්න බැව කම අවුලක් තියෙනවනේ. ගහ ගන්න ගෙන්න බැව කම ප්‍රශ්නයක් තියෙනවනේ. චණ්ඩි වගේ හිටියේ නැත්තම් එහෙම සිංහලයා නැති වෙනවා. යක්කු ටික නැති වෙනවා. රාවණා නැගිටවන්න හයිය නැතෝ යනවා. මහා සෑවල බඳින්න හයිය නැතෝ යනවා. වැව් බඳින්න බැරුව යනවා. දසම ආයෝදේ වාගින්න බැරුව යනවා. මස් කණ්ඩායම්.